Sri Lanka recently restricted imports of chemical fertilizers, pesticides and herbicides. ජනතාවගේ සෞඛ්‍ය පිළිබඳ අවධානම හේතුවෙන් සහ ජලයේ අපවිත්‍ර වීම නිසා ශ්‍රී ලංකාව මෑතකදී රසායනික පොහොර සහ වල්නාශක සහ කෘමිනාශක භාවිතයෙන් ඈත් වුණා. රසායනික පොහොරවලට සහය දක්වන අයගේ විරෝධතා මැදදී වුණත් මෙම තත්ත්වය නවෝත්පාදන සහ කාබනික කෘෂිකර්මාන්තය හා බැඳුණු ආයෝජනවලට අවස්ථාව ලබා දී තිබෙනවා. එමගින් තිරසාර අනාගතයක් නිර්මාණය කළ හැකි. රසායනික පොහොර වැඩි වශයෙන් භාවිත කරන විට නිකුත් වන නයිට්‍රජන් දේශගුණික විපර්යාසවලට දායක වන ප්‍රධාන සාධකයක්. 2019 දී ශ්‍රී ලංකාව තිරසාර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ කොළඹ ප්‍රකාශනයේ ප්‍රතිඥා දුන්නා. ලෝකයේ අනෙකුත් රටවල්ද අප සමග එක්වන තුරු අපි බලා සිටිනවා. We look forward to more countries joining this initiative.